දේශපාලන තත්ත්ව ගැන ඔයාමගෙන් ආනකොට මට කියන්න තියෙන්නේ අනිච්ඡාවත සංකාර. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සුදුවෑන් සංස්කෘතියෙන් තමන්ගේ අයියාගේ බලය පාවිච්චි කරලා නීතියේ දෙවගණගේ යුක්තියේ දෙවගණගේ ඇස් වහලා දූෂණය කරපු පැලැන්දියක්. යුක්තියේ දෙවගණගේ බැඳපු ඇස් දෙක ලියන්න නැතුව දූෂණය කරා. මගේ තුන් දෙනෙක් කරන් ගියා මගේ. හැබැයි හිටපු ජනාධිපතිතුමාට මං කිව්වම මට සැරෙන් කිව්වා ඒ පාර මගේ තුන් දෙනා ඇහිව්වා. එහෙම අතුරුදහන් වුණු කට්ටිය අති විශාලයි අයියාගේ බලය උඩ. මේ වගේ මිනිහෙක් ජනාධිපතිකමට ආවොත් මං හිතන්නේ ඉතාලිය මුසෝලිනිල වගේ තත්ත්වයක් ඇති වෙයි. ඒකරනම් මං ජනතාවට කියනවා එහෙමනම් ඔයගොල්ලෝ අහුවෙන්න එපා. ඉතින් මහින්ද රාජපක්ෂ මේ රටේ නැවත ජනාධිපති වුණොත් බැසිල් රාජපක්ෂ කියන කොමිස්කාරයයි සුදුවෑන් සංස්කෘතියේ නිර්මාතෘවරයා දෙන තමයි මේ රට පාලනය කරන්නේ. ඒක නිසා මම කියන්නේ සමාජය විසින් ඔය පක්ෂ දෙක තුනේම ඉන්නවා ඉතා වැදගත් ජ්‍යෙෂ්ඨ මිනිස්සු ජනාධිපතිකම කරන්න සුදුසු. එහෙම නැත්තම් ඔය කාමර ඇතුලේ එයාගේ සාතිකය එල්ලගෙන ඉන්න ඔය උගතුන් කියන ජාතියනේ මම කියන්නේ. මිනිස්සුන්ගේ සුවඳ ආග්‍රහණය කරන කරපු මිනිස්සු ඉන්නව මේ සමාජයේ. අලුත් කෙනෙක් සොයමු. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන මට කියන්න තියෙන්නේ එතුමා තාම පළවෙනියෙක් වුණේ නැහැ. එයා හැමදාම දෙවෙනියෙක් වුණේ. එයයිට පළවෙනියෙක් වෙන්න ඉඩකඩ තියෙනවා. පළවෙනියෙක් වෙන්න ඉඩකඩ එතුමාට තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ගැන මට කියන්න බැරුණා. එතුමාට මේ ජනාධිපතිකම දෙනවට වැඩිය හොඳයි පොළොන්නරුව පැත්තේ මල් ශාලාවක් දාල්දෙනේ. හොරකම් ගැන කේස් එක බාරගත්තේ මම නෙවෙයිනේ. ඒව බාරගත්තේ ආණ්ඩුව. මම කුලියට ගෙවල් අරන් ඉන්න කෙනෙක් නෙවෙයි දැන් මගේ ගෙදරනේ ඉන්නේ. ආණ්ඩුව ඒ වැඩේ කරන්නේ නැතිනම් මේ ආණ්ඩුවේ ඇතමුයි විපක්ෂයේ රාජපක්ෂල කල්ලිය ඇතියන සම්බන්ධයක්. ඒ සම්බන්ධය නිසාදෝ මේ එළි වෙන්නේ නැත්තේ කියලා මං කල්පනා කරනවා. එයිත් එක්ක මමත් කැබිනට් එකේ හිටියා. මිනිස් ආශ්‍රයෙන් තොර යාළුව නැති හැමෝම අවිශ්වාස කරන ගෙදර දොර සම්බන්ධයක් නැති නිකම්ම නිකං හිස් මනුස්සයෙක්. ඉතින් එයායි කියනවා මම දැක්කේ පත්තරෙන් විතරයි. මට මතක නෑ මම දැක්කේ නෑ. ඒ සංස්කෘතිය ලංකාවට පුරුදු කරේ එතුමා. ඒ නිසා එතුමා කියන කිසි දෙයක් නම් මං තුට්ටු පහකට ගණන් ගන්නෑ. ඒ දවස්වල රයිල් මාත්‍යයට වැඳගෙන UNP එක සරණං ගච්ඡාම කියාගෙන යන්තම් ජනාධිපතිකමට ආවා. ඒකට ඇවිල්ලා සෙවණක් දුන්න ගස්සක අතුසිදලානවනම් බුල අමතක කරනවනම් ඒ මනුස්සයා මනුස්ස ලෝකෙට සුසු කෙනෙක් නෙවෙයි. නෑ මං ඒ ගැන කතා කරන්නේ නෑ. මටත් දේශපාලන වශයෙන් උදව් කර උදවිය ඔය චන්ද්‍රිකා මැතිරිට හොඳේ කියලා මෛත්‍රීපාලත් එක්ක කතා කරලා එක්කෙනෙක් පත් කරා. ඊළඟට මන්ත්‍රීවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බැසිල් රාජපක්ෂ වුණා අපිට හිටපු සභාපතිවරයා මන්ත්‍රී වුණා. ඒකට එක්සත් ජාතික පක්ෂය සරත් පොන්සක මන්ත්‍රී වුණා. ඉතින් මට ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒක ජනතාව තීන්දුව කරයි කවදා හරි දවසක. ඒක මගේ වැඩක් නෙවෙයි. මං වැඩ කරපු කැලණිය. මං ආදරය කරන කැලණිය. මට ආදරය කරන කැලණිය මං හැදායි මිනිසුන්ට ආදරේ. ඉෂ්ට වෙලා තියෙනවා බොරුවයි වංචාවයි හොරකමයි කළගුණ නොදන්න කමයි අවිශ්වාසය සැකය මේ වගේ දේවල් හොඳ සංස්කෘතියකින් රට අඳුරලා දුන්නා. හැබැයි මේ අතරේ ඉන්නවා වැඩ කරන්න දක්ෂ ඇමතිවරු රට වැඩ කරන්න ඕනේ කියන පිරිසක් ඉන්නවා විපක්ෂෙත් ඉන්නවා. මම කියන්නේ මේ හැමෝටම එකට එක්කව් වෙලා ගමනක් යමු. ඔය මිනිහට ওই තැනට එන්න වයින් නැතුව තිබුණු ග්‍රෑම් ෆෝන් එක එහෙම හිතන්නකෝ. දැන් ග්‍රෑන්ඩ් ෆෝන් එකක් පරණ විදියට තියෙනවා ගෙදර. ඒක වයින් නැත්නම් වැඩ කරන්නේ නැහනේ. ඒ මිනිහට වයින් කරලා දුන්නේ මේ මර්වින් සිල්ල, රයිස් සේනරත්නයි, රවි කරුණානායකයි, ජනක දෙන්නක වුණු ඉසාක්කි. අනේ ඒගොල්ලගේ. මම අර්ජුන මහේන්ද්‍රගෙන් තියා එක්ක පරේවුගෙන්, මම මගේ යාළුවෝගෙන් නෑදෑයෝගෙන් මට මැතිවරණට සල්ලි හම්බුණා නෑ කියන්නේ. මම ඔය රට විකුණන රට බෙදාගෙන කන ධන කුවේරෝන්ගෙන් මුදල් නොගත්ත මිනිහෙක් තමයි මේ මර්වින්. සල්ලි මට ඇමතිකම තියෙන කාලේ දෙන්න ගොඩක් කට්ටිය ආවා. මගෙන් කුණු හරපෙන් බැනුම් අහලා ගියේ. මට එහෙම චෝදනාවක් තියුණා නම් ඔප්පු කරන්න කියන්නේ. චන්ද්‍රිකාට ධම්මික පෙරරගෙන් මම 150,000ක් ගිහින් දුන්නා අර පත්තරේට මැෂින් එකක් ගන්න. මං එක ගිහිලා දුන්නේ. ඒ වගේ සල්ලිකාරයෝ හැමෝටම දෙනවා. එහෙම නොදෙන සල්ලිකාරයෝ ඉන්නවා. හැමෝටම දෙනවා. ඉස්සෙල්ලම එතුමියට ගෞරව කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සෙල්ලම
විනාශ කිරීම ගැන සම්මානයක් දෙන්න ඕන. ඊළඟට විජේ කුමාරතුංග මහත්තයාට බොහොම කරදර කළා. හිත නරක් කළා. එයාට මනුෂ්‍ය ලෝකේ එපා කරවන්න බිරිඳක් හැටියට නොසලක වැඩ කරේ එතුමිය. ඒකට සම්මානයක් දෙන්න ඕන එතුමියට. ඊළඟට පතිවත පතිවෘතාව කියන එක වචනයක්වත් ඉගෙන නොගත්ත පතිවෘතාවේ කෑලිවත් නැති මිනිස්සෙක්. මේක මෙහෙම දාන්න. දැන් නැත්තම් මේකම මම ඔගලට ඊට පස්සේ මම බයිනෝ. චන්ද්‍රිකා කියන්නේ අවලංගු වෙච්ච මුද්දරේකුත් නෙමෙයි. අර ගම් වතුරට මූදට යන පොල් කොම්බයක් වගේ ඔය වැල්ලට ගහලා දිනනවා. මම දැන් දේශපාලනය කරන්නේ වීර දුටු ගැමුණු සංවිධානය. මොකක්ද ඒක? සිංහලකම. ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසිත් එක්ක සටන් කරේ සිංහලයෝ. ඊළඟට චෝල ආක්‍රමණිකයන් කියන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් එක්ක සටන් කරලා මේ රට බේරගත්තේ රජවරුත් එක්ක සිංහලයෝ. දැන් දුටු ගැමුණු මහරහත්තුමා එක්කත් රුහුණිදලාවේ සිංහල සේනාව. මාවිජේ බහු උරත්තුමා එක්කත් එහෙම ඉතිහාසයේ මේ රට බේරගත්. එතකොට නීල මහා යෝධයා අම්බලන්තොට. මේ වගේ සියලුම දෙනා සිංහලයෝ. සිංහලයා බේරගත්ත රට සිංහලයාට අයිතිය නැති වෙනවනම් ඒ ගැන මේ ඉන්න එකෙක්වත් ජනාධිපතිවත් එතකොට රාජපක්ෂලවත් කතා නොකරනවනම් බුද්ධ ධර්මය ගැන කතා නොකරනවනම් බුද්ධ ධර්මයේ තියෙන ඇත්ත වශයෙන්ම සියලු ජාතීන් සියලු ආගම් අපි සලකන්න ඕන කියලා කුල ભેද නැහැ. බුදුහාඳුරගේ දේශනාවේ රජෝරු එක්කත් එහෙම තමයි ඒ සියලු ජාතීන් හිටියේ. ආක්‍රමණිකෝ කියලා මරලා දැම්මට ඉතුරු වෙච්චාම මැරුවේ නැහනේ. වහල්ලු කියලා ජාතියක් ආව ඉන්දියාවෙන්. ඒ උනුත් දැන් මේ රටේ ඉන්නේ. ආක්‍රමණිකෝ ඉතුරු වෙච්චාම මේ රටේ ඉන්නේ. හම්බ කියන නෞකාවෙන් ආපු කට්ටියක් දැන් මේ රටේ ඉන්නේ. හැබැයි මොරොක්කෝ දේශයෙන් ආව රජවරුත් එක්ක සම්බන්ධ වෙලා වෙන ව්‍යාපාර සඳහා වැදගත් මුස්ලිම්වරු. ඒ උදවිය අපේ මීආච්චිලා තමයි කසාද බැන්දේ. මේක තමයි ඉතිහාසය. හැබැයි සිංහල අපේ බෞද්ධ ධර්මය අනුව අත්වල් බැඳගෙන යනතා කල් අපි සහයෝගයෙන් යනවා. හැබැයි මේ අත ඇතෑරි එකපාරක් ප්‍රභාකරන් කියන මිනිමරු පරය. එදා අහිංසක දෙමළ මුස්ලිම් සිංහල ජනතාව සහ අපේ ශ්‍රේෂ්ඨ හමුදාවේ සහ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකාය මේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මරලා දැම්. දැන් මේ ආණ්ඩුව කඩු ඇතෑරලා තියෙන්නේ. දැන් ජනාධිපති දුවනෝ උතුරට. චන්දර දෙමළ චන්ද එක්කව කරන්නේ. UNP කාර්යෝ සහ රාජපක්ෂල දුවනවා සමාරෙක්ක සමාරු දෙවිය. මුස්ලිම් රවට්ටල මේ මිනිසුගේ චන්ද ගන්න. මම කියන්නේ මම නම් එකගුගක් පැත්තට දුවන්නේ නැහැ. මම සිංහල බෞද්ධ ධර්මයේ පදනමි. වීර දුටුගැමුණු සංවිධානය මං සංවිධානය කරගෙන යනවා. මම ඡන්දෙත් ඉල්ලනවා. මං ආර්දනා කරනවා ගෞරවණීය අපේ ජනතාවට මම දිහා සාපි දිහා බලලා මේකට එක්කව වෙන්න කියලා. මගේ පළවෙනි සම්මන්ත්‍රණේ තියෙන්නේ මේදුමා හාමුදුරුවෝ එදා ධර්මය කියන පුස්තකය ජනතාවට සදාවතුන්ට දේශනා කරපු මීන්තලෙන් තමයි මගේ පළවෙනි 23 වෙනිදා තියෙන්නේ මගේ පළවෙනි සංගායනාව. ඥානසාර හාමුදුරුවෝ මේ රට වෙනුවෙන් කතා කරන ස්වාමීන් වහන්සේ නමක්. පන්සලට වෙලා ආවාසයට වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් පෙනී ඉන්නවා. අයුක්ති අසාධාරණට විරුද්ධව නැගී ඉන්නවා. එදා කුඩා පොළ හාමුදුරුවන්ටත් උනේ ඉංග්‍රීසි කාර්යයෙන් මේ දේ තමයි. කුඩා පොළ හාමුදුරුවන්ට ඉස්සෙල්ලා තවත් ස්වාමීන් වහන්සේ නමක් හිරගෙදර යවලා. හැබැයි හඳන කඩේ නම් ගැලෙව්වේ නැහැ. ගල් කැඩෙව්වා. ඉංග්‍රීසි කාර්යය කාලේ. දැන් ඉතින් ඉංග්‍රීසි කාර්යය නැති වුණාට අනුසුද්ධ මේරට පාලනය කරන නිසා එවැනි දේ සිදුවීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. හාමුදුරුවන්ට තමයි නඩු. හාමුදුරුවෝ තමයි උසාවියන්නේ. හාමුදුරුවෝ තමයි සිරගත කරන්නේ. මේ තරම් වැරදි කරපු පාහර පරයෝ ටිකක් ඉන්නවා. මේ රට විකුණන් කාපු, මේ රටේ දේශීත්වය නැති කරපු, කොමිස් ගහපු, විදේශ රටවලින් ණය ගන්නත් කොමිස් එකක් ගත්ත මිනිස්සු මේ රටේ ඉන්නවා. එවුන්ට විරුද්ධව ක්‍රියා කරපල්ල කියලා මම කියන්නේ හාමුදුරුවෝ ටික ඇතැරලා. හාමුදුරුවන්ට මෙහෙම ගහන්න පටන් ගත්තොත් මම කියනවා කරුණාකර ගෞරවනීය මහා සංඝරත්නය දැන් පන්සල් වලට වෙලා හිටිය ඇති. දැන් ආවාස වලට වෙලා හිටිය ඇති. ආරණ්‍ය සේනාසන වල හිටිය ඇති. දෙපා නැමද බිම දිගෑ වෙලා කියන්නම් ගෞරවනීය මහා සංඝරත්නය එදා ගැමුණු මහරජතුමා එක්ක පෙරමුණ ගත්තා වගේ ආක්‍රමණිකයන් එළවන්න පෙරමුණ ගත්තා වගේ සුද්ධට විරුද්ධව නැගී හිටියා වගේ එන්න ඉස්සරහට ඇවිල්ලා මේ සටන බාර ගන්න මමත් ඔබ වහන්සේලාගේ දෙපා නැග හිටගෙන ඉන්නවා ඉස්සරහයි.